අයිබෝන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. භාර්යාවෝ මේ කෘතිය පිළිබඳව අපි අද දවසේදී කතා කරනවා. විශේෂයෙන්ම මා හිතුවා මේ කෘතිය ගැන කතා කරන්න හේතු පාදක වෙන කරුණු ගත්තොත් ලංකාවේ පර්යේෂණාත්මක කෘතීන් ටිකක් අඩුයි. හරියට ඒ පර්යේෂණාත්මකව ඉතිහාස කරුණු හොයලා ඒ ලියවෙන කෘතීන් හරි අඩුයි. එවැනි තත්ත්වයකදී මෙවැනි කෘතියක් පිළිබඳව අපි අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. අද මේ කෘතිය ගැන කතා කරන්නට ආරාධනා කළා ශ්‍රීජා වර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපල මහත්මියට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. දැන් මම අර පර්යේෂණාත්මක කෘතියක් කියන එකෙන් මම මුලින්ම හිතුවේ දැන් මේ ඔබතුමිය හැම වෙලාවෙම කරන දෙයක් තමයි යමක් නිර්මාණය කරනකොට ඒ නිර්මාණය තුළ ඔබට ඔබ ලියන්න උත්සාහ කරන දේ තුළ ඉතිහාසයේ ඉඳලා සෑම සියලු කරුණු කාරණාම ගොනු කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ මලල්ගොඩ කවියා ගැන ලියවිච්ච එක් පර්යේෂණාත්මක කෘතිය මම මේ මොහොතේ මතක් කරන්න කැමති. තාම ගැඹුරු අර්ථාන්විත කෘතියක්, අපේ කවීන් අතර මුල් පෙළේ සිටින කවියෙක් පිළිබඳව. ඒක ඉතාම අමාරුවෙන් බොහොම අපහසුවෙන් කරුණු හොයාගෙන ගොනු කරගෙන සකසපු පොතක්. දැන් මේකත් මේ බැලූ බැල්මට පුංචි පොතක් වුණාට මේ භාර්යාවන් පිළිබඳව කවුද මේ භාර්යාවෝ කියන එක අපි මුලින්ම හඳුනා ගනිමු. ඊට පස්සේ ඇයි මේ භාර්යාවන් අපේ සමාජයට වැදගත් වෙන්නේ, අපිට මොනවද මේ භාර්යාවන්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා අපි කතා කරමු. ඔව්, මං හිතන්නේ කාන්තාවන්ගේ භූමිකා රාශියක් තියෙනවා. ඒ කියන්නේ ඇය විටක අම්මා කෙනෙක් වෙනවා, එක් විටක දියණියක් වෙනවා, මිත්තණියක්, සහෝදරියක්, නැන්දණියක්, එහෙලියක්, මේ වගේ චරිත ගණනාවක් තියෙනවා. ඒ අතර භාර්යාව කියන භූමිකාවත් අපිට හම්බ වෙනවා. ඉතින් මං අපේ ආසියාතික රටවල වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වෙන භූමිකාව තමයි මේ හැම භූමිකාවක් අතරෙම අම්මා කියන චරිතය. අම්මට ගෞරව කරන ගෙදර බුදුන් අම්මා කියලානේ අපි කියන්නේ. එතකොට ඒ භූමිකාවට පත් වෙන කලින් ඇයගේ එක් භූමිකාවක් තමයි භාර්යාව කියන එක. මේ අනිත් හැම චරිතයක්ම අම්මා කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. නමුත් එහෙම අම්මා ගෞරවයට පාත්‍ර වෙන අතරම වැඩියෙන්ම අනාදරයට ලක්වන භූමිකාව තමයි මෙතනදී භාර්යාව කියලා කියන්නේ. ඉතින් මේකේ පුදුම සහගත කාරණේ තමයි වසන්ති, භාර්යාවමයි කවදා හරි අම්මා කෙනෙක් වෙන්නේ. එතකොට නොදැනුවත් හෝ දැනුවත්වම ඇගේ ඇතුළත් කිසියම් භාර්යාවක් ට හිංසා පීඩා වෙනවා හෝ අනාදරයට ලක්වීමක්, නොසලකිල්ලකට භාජනය වීමක් සිද්ධ වෙනවා. මේ නිසා මට හිතුණා මේ කතාව අපේ කතා අතර කිසිම දවසක මේ කතාවේ ඉවරයක් නැහැ. හැමදාම අපි දකිනවා මේ ප්‍රශ්නේ දිගින් දිගට. ඒ කියන්නේ මොන අතීතේ ඉඳන් වර්තමානයේ දක්වාම අදත් තියෙ සමහර හෙටත් මේ ප්‍රශ්නේ කතා කරන්න සිද්ධ වෙයි. මොකද දැන් මලේලි ගැටලුව අපේ ඉතිහාසය පුරාම අපි දකින දෙයක්. ඉතින් මේ අතරදී මං හෙව්වා මේක මේ අපිට අද වර්තමාන සමාජයට විතරද තියෙන දේ කියලා. එහෙම හොයාගෙන යද්දී මට කරුණු කාරණා ගණනාවක් හම්බ වෙනවා මේ ඉතිහාස චරිත අතර. ඒතර මට හිතෙච්ච දේ තමයි වසන්ති, අපි වගේ يعني අතිශය සාමාන්‍ය සරල ජීවිතයක ඉන්න අපිට, අපි සංකීර්ණ සමාජ අවස්ථාවක වුණත් අපේ අතර තියෙන සමාජ බැඳීම්, මානව සම්බන්ධතා අතර වෙනසක් තියෙනවා අතීත සමාජයට වැඩිය. එහෙම තියෙද්දි අපිට මෙහෙම තියෙද්දි අතීත සමාජයේ එබඳු බැඳීම් වල හිටපු අයට කොහොමද මේ භාර්යාවන් මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ? ඒ අපිට පූර්වාදර්ශයක් වේවි. ඒ කියන්නේ මේ සමාජයේ භාර්යාවන්ට පූර්වාදර්ශයක් වේවි කියලා. අන්න එහෙම හොයාගෙන යද්දී මට භාර්යාවන් ගණනාවක් හම්බ වුණා. ඒ අය අපි කියවපු පොත්වල අපිට සමීපය. හැබැයි අපි ඒ අය හැමෝම අඳුනගන්නේ එක එක කතන්දර වල විතරයි. අපි කතා කියවලා තියෙනවා. අපි ජාතියක් විදිහට පරිවාසය කතා අහන්න පුංචි කාලේ ඉඳන් අපි කතන්දර කියනවනේ. දැන් මේ කතන්දරේ විතර අපිට මතක තියෙන්නේ. මම මේ කෘතියේදී කරේ ඒ කතන්දරේ ඉන්න භාර්යාවගේ චරිතය වෙනම ඇගේ ඇසින් ඒ භාර්යාව දකින්න උත්සාහ කරගෙන භාර්යාවගේ දෘෂ්ටි කෝණයෙන් ඒ කතාව ඇතුලේ ඇගේ චරිතය කොහොමද විකාශනය වුණේ, ඇය ස්ථානගත වුණේ කොහොමද, ඇය මේ දේවල් දරාගත්තේ කොහොමද, ඇයට එල්ල වෙච්ච දුක් පීඩා කොහොමද, ඒවට යා නොසලී මුහුණ දුන්නේ කොහොමද කියන එක තමයි මම මේ කෘතියෙන් කතා කරේ. ඒ පර්යේෂණාත්මක වෙන්නේ ඒ සමාජ විද්‍යාත්මක නැඹුරුවක් තියෙන නිසා. හොඳයි, මං හිතන්නේ මං ඔබෙන් දැනගන්න කැමති දැන් මෙහිදී මේ කෘතියට පිවිසුම ලබා දීමේදී සඳහන් වෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ භාර්යා සූත්‍රයේ දක්වලා තියෙන මේ විවාහ වූ කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි මොන වගේ පිළිපැදිය යුතු දේවල් තියෙනවද කියලා. දැන් මේ කියන භාර්යාවන් පිළිබඳවත් මං හිතනවා අපි ටිකක් කතා කරන එක හොඳයි කියලා. මේ සත්ත භාර්යා. ඔව්, දැන් ওই මේ ඒ සූත්‍රයට අනුව භාර්යාවන් කීප දෙනෙක් ඉන්නවා හොඳයි කියලා කියන අය.
මේ භාර්යාව කියන වචනේ අර්ථ දක්වන්නේම ස්වාමි පුරුෂයා මත පදනම් වයි. ඒ චරිතය අපිට හම්බ වෙන ස්වාමි පුරුෂයෙක් නැත්තම් භාර්යාවක් නැහෙනේ. ඒ නිසා මේක අර්ථ ගැන්වීම සිද්ධ වෙන්නේම ස්වාමි පුරුෂයා කෙරෙහි පවතින ආකාරය. ඒ අනුව අපිට මාතු භාර්යාව කෙනෙක් තමගේ ස්වාමි පුරුෂයාට මවක්සේ සලකන කෙනෙක් ඉන්න පුළුවන්. ඊළඟට සහෝදරියක් විදිහට මිතුරියක් විදිහට සලකන කෙනෙක් ඉන්න පුළුවන් සකී භාර්යාව. ඊළඟට දාසියක් වගේ සියලු දේවල් කරන කෙනෙක් ඉන්න විදිහට ඉන්න පුළුවන්. භගිනි නංගි කෙනෙක් සහෝදරියක් විදිහට පවතිනා ඉන්න පුළුවන්. මේ අය තමයි හොඳ භාර්යාවන් කියන්නේ. ඒ ඇරුණාම ස්වාමියාගේ දේවල් විනාශ කරන, ස්වාමියාට නොසලකන ඒ අයත් ඉන්නෝ චෝර භාර්යාව අධික භාර්යාව කියලා හඳුන්වන ඒ අය නුසුදුසුයි කියලා කියන්නේ. හරදරකාරී ස්වාමි පුරුෂයාට යහපත නෙමේ සැලසන්නේ. එතන මේ වර්ගීකරණයේ ඇතුලේ තියෙන දේ තමයි මේ සියල්ල පදනම් වෙන්නේ මේ පුරුෂයා කේන්ද්‍ර කොට ගත්තේ. මොකද මේ බුද්ධ දේශනාව පදනම් වෙන ඉන්දියානු සමාජය තුලත් ඒ පවතින සමාජය තුළ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් තියෙන පුරුෂයා මත තමයි පැවතුනේ. එතකොට ඒ නිසා ඒ බුදුහාමුදුරුව කිව්ව කොහොමද පවුලක් රැකෙන්න ඕනේ කියන එක තමයි දේශනා කරන්නේ. ඇත්තටම වසන්ති පවුලක වාහකය වෙන්නේ කාන්තාව තමයි. මොකද අම්මා තමයි මුළු පවුලම ගෙනියන්නේ. එතකොට භාර්යාවක් කියන්නේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇය අම්මා කෙනෙක් වුණා නොවුණත් ඇය තමයි පවුලේ ශක්තිමත් පදනම වෙන්නේ. ඒ නිසා ඇයගේ මෙහෙවර වටිනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ බඳු දේශනාවක් කරන්නේ. ඒතර පවුලේ සමගිය, පවුලේ පදනම, පවුලේ පැවැත්ම, ශක්තිය සියල්ලම මත මේ භාර්යාවගේ භූමිකාව සුළු කොට තකන්න බෑ. ඉතින් ඒ නිසාම අපිට ඉතිහාස කතාවලදී හම්බ වෙන භාර්යාවනුත් මේ වර්ගීකරණය අතරදී හම්බ වෙනවා. ඔවුන් කොහොමද මේ සියල්ල සලකා දරාගන්නේ? දැන් උදාහරණයක් විදිහට අපිට හම්බ වෙනවා මහා පරාක්‍රම බහු රජුරුවන්ගේ භාර්යාව ලීලාවතී බිසව. ඇය සැමියාගේ සහ නැන්දම්මාගේ අනාදරයට ලක්වෙච්ච භාර්යාව. ඇය රජ බිසව. ඇව රාජාභිෂේකයේදී අභිෂේක කරන්නේ නැහැ බිසව විදිහට. එතකොට මේ සාමාන්‍ය ගෑනුන්ට වෙන දේ මොකද්ද? මේ රාජමාලිගාවක ඉඳලා ඇයටත් ඒ සියලු දෙයටම දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ඇය දරා ගන්නවා. කිසිම වෙලාවක සැමියා දාල යන්නේවත් ස්වාමී. මොකද ඇගේ මව තමයි අභිත සුගලා දේවිය. කියන්නේ සුගලා දේවියත් එක්ක මහා පරාක්‍රම බහු රජතුමාගේ තිබ්බ තරංගකාරීත්වය රට එක්සත් කිරීම සම්බන්ධයෙන් එහෙදී හැමතිස්සම ප්‍රශ්නයට ලක් වෙන්නේ දියණිය ලීලාවතී බිසව. මේ සියල්ල ඇය දරා ගන්නවා. ඒ හින්දාම ඊට පස්සේ තෙවරක් රාජ්‍යත්වයෙන් පිදුම් ලබනවා. ඉතින් මේ ඉවසීම හිතන්න අමාරුයි. ඊළඟට මුළු ඉතිහාස කතාවම අපේ රටේ අපි ඉතාම අභිමාණයෙන් කතා කරන රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. ඒ වුණාට දුටුගැමුණු රජතුමාගේ භාර්යාව ගැන අපිට හම්බ වෙන ජනශ්‍රුතිය මහාවංශයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එතන ඒකට හේතුව වෙන්නේ ඇය ගොවිකුල කාන්තාවක්, උභයකුල පාරිශුද්ධ කාන්තාවක් නෙමෙයි කියන එක තමයි මගේ තර්කය කියන්නේ. මොකද අපිට සාලිය කුමාරය හම්බ වෙනවා. සාලිය කුමාරගේ අම්ම ගැන කතා කරන්නේ නැහැ. එතකොට ලීලාවතී උභයකුල පාරිශුද්ධ වෙලා එහෙම වෙද්දි අපිට රන්මැණිකට වෙච්ච දේ ගැන හිතාගන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම වෙද්දි අපිට මේ ඉතිහාස කතාවල මේ චරිත අපේ ජීවිතවලට කොච්චර වටිනවද? මම හිතන්නේ ඒ සමහර විට ඒ එවැනි කාන්තාවන්ටම හා සමානව යම් යම් සිදුවීම් අපේ ජීවිතයේ කාන්තාවන්ට සිදු නොවුනත් සමහර අවස්ථාවන් තියෙනවා. අපේ කාන්තාවන්ට අපිට මෙතන යශෝදරාවක් වෙන්න පුළුවන්ද කියන එක අපිට හිතන්න වෙනවා. හැබැයි ඔබ ආරම්භයේ සපයලා තියෙන්නේ යශෝදරාවගෙන්. සසර පුරා එකම හිමියෙක් පැතු යශෝදරා. අපි මේ කෘතියේ එන මේ කාන්තා චරිත, අපේ ඉතිහාසයේ කියන මේ කාන්තා චරිත ගැන අපි කතා කරමු විරාමයක් අරගෙන. දෛවරාමෙන් පසු අපි අලිත් කතා කරන පොත් සමගින් සම්බන්ධ වන්නේ භාර්යාවෝ මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ. ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ මහත්මිය සමගින්. ඔබ ආරම්භයේ සපයන්නේ මේ කෘතියට යශෝදරාවගෙන්. මං කැමති ඒ නිසාවෙන්ම අපි යශෝදරා කියන චරිතය අපි හොඳින් හඳුනනවා. අපි මේ කතාවත් කියවලා තියෙනවා. හැබැයි මෙහිදී ඔබ වෙනස් විදිහකට මේ යශෝදරා පිළිබඳ සඳහන් කරනවා. ඔව්, යශෝදරාව තමයි අපේ ජීවිතයට හුඟක්ම සමීපතම ගැහැණිය කියලා මම හිතන්නේ. අපි යශෝදරාගේ කතාව පුංචි කාලේ ඉඳන්ම හඳුනා ගන්නවා. ඇයව අපි හඳුනාගන්නේ සිද්ධාර්ථ බෝසතාණන්ට තියෙන ඥාතිත්වය අනුව, එතුමාගේ භාර්යාව කියලා විතරයි. හැබැයි ඒ කතාව ඇතුලේ තියෙන සැඟවිච්ච යටිපෙළක් තියෙනවා. අන්න යටිපෙළ තමයි මම හොයාගෙන යන්නේ. මට මේ කතාවට මූල සාධක හම්බ වෙන්නේ පූජාවලියෙන් සහ යශෝදරාවතේ.
යසෝදරාවත කියන ජන අපි කියන ජන කවියකින් ලියවිච්ච කෘතියක් කියලා මේ යසෝදරාවතේ මේ කතාව සංගවල තමයි කියන්නේ. හැබැයි මේ කමුළු කතාව පුරාම තියෙන්නේ හරිම හිතාගන්න බැලි ප්‍රාර්ථනාවක හිමිකාරියක් ගැන. ඒ කියන්නේ මුලින්ම ගෞතම බුදුරජාණන් වහන්සේ විදිහට බුදු වෙන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නියතිවරණ ලැබුණා දීපංකර බුදුන්ගෙන් තමයි නියතිවරණ ලබන්නේ. ඒ වෙලාවේදී බුදු නියත විවරණ දෙනකොට කියනවා ඔබ මේ යම් මේ කල්පයේදී ගෞතම නමින් බුදු වෙනවා. ඔබේ ගිහි කල භාර්යාව වන්නේ යශෝදරා. ඔබට පුතෙක් ඉන්නවා රාහුල කියලා. අන්න ඒ වෙලාවේදී එතෙන්ට ආව සුමිත්‍රා කියන පරිබ්‍රාජිකාව මානෙල් මල් අටක් පූජා කළා ප්‍රාර්ථනා කරනවා මෙතුමාගේ ගිහි කල භාර්යාව යශෝදරා මම්ම වේවා රාහුල කුමරුවන්ගේ මව මම්ම වේවා කියලා. එදා ඉඳන් බුදු වෙන කල්ප දක්වාම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සියලුම පින්කම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ එකම ප්‍රාර්ථනාව. ඒ තමයි මම මතු ගෞතම නමින් බුදු වේවා කියලා. ඒ පින්කම් වලටම සහභාගී වෙමින් යශෝදරාව ප්‍රාර්ථනා කරනවා මම මතු බුදු වෙන මේ ගෞතම බුදුන්ගේ ගිහි කල භාර්යාව යශෝදරා වේවා. රාහුල කුමරුවන්ගේ මව වේවා කියලා. මට ඒක කියනකොට හිතුණා ගැහණියකට පුළුවන්ද ඒ වගේ සාරාසංගේ කල්පලක්ෂයක් නිකම් මේ ලේසියෙන් මේ අවුරුද්දක් දෙකක් ආත්ම දෙක තුනක් නෙමෙයි ආත්ම ගණනාවක්ම එකම ස්වාම්පුරුෂයෙක් පතන්න. දැන් අද අපි වර්තමානයේත් දකින්නේ අද මේ ආත්මේ කවුරු යාළුණත් අනේ මන් නම් එයාව ඊළඟ ආත්මේ හම්බ වෙන්න එපා. ස්වාම්පුරුෂව හම්බෙන්නත් එපා කියනවා කොල්ලොත් එපා කියනවා. ඒ තරම්ම එපා කියමින් පවතින සමාජයක මේ යශෝදරාව ප්‍රාර්ථනා කරනවා සියලුම ආත්ම භාවවලදී එකම ස්වාම්පුරුෂයෙක්. ඒ විය හැකිද? බුදුරජාණන් වහන්සේ යශෝදරා පරිනිර්වාණයට අවසර ඉල්ලන්න එන වෙලාවේදී කියනවා ඇයතරම් මාස් මහා සමාන පින් කරපු කෙනෙක් ඇතනම් නැහැ කියලා. ඒ වගේම කියනවා යශෝදරාවතේදී මෙමාහර ලියෝ ලෙව් තුල ඇද්ද දවා කියලා කියන්න තරම් යශෝදරායේ වචනේ හරිම වටින වචනයක්. තමන් තරම් කාන්තාවක් මේ ලෝකේ ඉන්නවද කියලා බුදුහාමුදුරන්ගෙන් අහන්න තරම් හැකියාව තියෙන යශෝදරාවට විතරයි. එය ඒක ඇතුලේ වචන ඇතුලේ කියවෙනවා වසන්ති කාන්තාවක සතු ඉවසීම. ඒ මොකද ඒ පූජාවලියේදී පූජාවලි කතුවරයා කියනවා යශෝදරාව අතීත ස්මරණයේදී කියනවා ඔබතුමාගේ ජීවිතයේ වෙනුවෙන් මාව යක්ෂ රාශාදීන්ට බිලි කරලා දුන්නු තැන් අනන්ත කල්පයක් අනන්ත ආත්ම ගානක් මම දකිනවා. අපි දන්නේ වෙස්සන්තර ජාතකයේදී විතරයි දරුවෝ දන් දුන්නා කියලා. ඊට වැඩිය අනන්ත ආත්ම ගානවල දරුවෝ දන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇය කොයිතරම් කැපකිරීම කළාද කියන එක යශෝදරා කියනවා. දැන් මේ ජාතක කතාවලදීත් අපි දකිනවා ඒවා අපි කියවන්නේ කතන්දර විදිහට විතරයිනේ. නමුත් යශෝදරාගේ දෘෂ්ටි කෝණයෙන් දකිද්දී අපිට පේනවා මේ හැම ජාතක කතාවකදීම ඇය කොයිතරම් මෙහෙවරක් මේ පුරුෂයාට බුදු වීම සඳහා කළා තියෙනවද කියලා. අන්න ඒ නිසාමයි මම කිව්වේ සසර පුරා එක හිමියෙක්ම පතන යශෝදරාව කියලා. මම හිතන්නේ ඒ හැර මට කියන්න වෙන වචනයක් නෑ. මම හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති ඔබ මේ පළවෙනියටම සසර පුරා එකම හිමියෙකු පැතු යශෝදරා නමින් මේ භාර්යාවෝ කියන මේ කෘතියේ පළවෙනි කතාව විදිහට යශෝදරාගේ කතන්දරය එකතු කරන්න. ඔව් මොකද ඇය හා සමාන කරන්න බැහැ මට වෙන කිසිම කෙනෙක්ව. හොඳයි අපි මේ කුවේණි ගැන කතා කරන්න ටිකක් වෙනස් විදිහකට නේ. අපේ රටේ මේ කුවේණි කියන චරිතයේදී ඒක හොඳ නරක දෙපැත්තම එකතු කරලා කතා කරන අවස්ථාවක් තියෙන. හැබැයි ඔබ භාර්යාවන් විදිහට මේ කතා කරන මේ කෘතියේ කුවේණි ඔබ කොයි ආකාරයෙන්ද විග්‍රහ කරන්නේ කියන එක පිළිබඳව සඳහන් කර. ඔව් මම හිතන්නේ ඒක වැදගත්ම කතාවක් වසන්ති. මොකද කුවේණිය කලින් කතා කරනකොට මට සුප්පාදේවිය ගැන කතා නොකර ඉන්න බැරි වුණා. සුප්පාදේවියගේ මොනබුරා තමයි විජය වෙන්නේ. මේ කතා දෙකම හරියම සමාන කතා දෙයක්. සුප්පාදේවිය සිංහෙක් සමග විවාහ වෙන සියලු යසීසුරු අතහැරලා එන කාන්තාවක්. කුවේණිත් තමන්ගේ නෑදෑ වර්ගයාට හතුරු වෙලා තමන්ගේ රාජ්‍ය තමන්ගේ ස්වාම්පුරුෂයාට ලබා දෙන කාන්තාවක්. සුප්පාදේවි තමන්ගේ දරුවෝ දෙන්න හින්දා තමන්ගේ ස්වාම්පුරුෂයා අතහැරලා යනවා. කුවේණිට රාජ්‍ය අභිෂේකයේ සහ ඇය අර මේ උභය කුල පාරිශුද්ධ භාවය අපේ මුළු රාජාවලිය පුරාම තියෙන එකක්. ඒක විජයගෙන්ම ආරම්භ වෙනවා. ඒට නොගැලපෙනින්ද කුවේණිව පිටමං කරනවා. කුවේණිව පිටමං කරපුවාම කුවේණිට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි සුප්පාදේවි සිංහයව දාලා ගියාට හැම දෙයක්ම හම්බ වෙනවා. සුප්පාදේවිටත් අන්තිම මොහොතේ තමයි මතක් වෙන්නේ මේ සිංහෙක් කියලා. විජයටත් අන්තිම මොහොතේ මතක් වෙනවා මේ ඉන්නේ යක්ෂණියක් කියලා. එතකම් මතක් වෙන්නේ මෙයක් ඇය කොයිතරම් දේවල් කරාද කියලා. ඒ වුණාට සුප්පාදේවිට තම්බපණිය කුවේණිට වැඩිය ජම්බෝදීපේ සුප්පාදේවිට හැමදේම ලැබුණා. අපේ රටේ කාන්තාව, අපේ රටේ භාර්යාව, අපේ රටේ ගැහැණියට ඒ සියල්ල අහිමි වෙනවා විතරක් නෙමේ ගල් මුල් වැදිලා මේ යන්න සිද්ධ වෙනවා. ඉතින් කුවේණියගේ චරිතය හරිම වෙනස්. මොකද
අපි විජයගෙන් පටන් ගන්න අපේ රාජාවලියේ මේ ගැන ප්‍රශ්න තියෙනවා. නමුත් අපි පිළිගන්නේ විජය කියලානේ. විජය රජුරුවත් අපේ රටේ කෙනෙක් නෙමෙයි. ඔහු ඇවිල්ලා අපේ රාජාවලිය ආරම්භ කරනකොට අපේ රටේ කාන්තාවකටම සිද්ධ වෙනවා ගල් වැලුම් කාලා මැරෙන්න. ඊළඟට මේ රාජාවලිය ඉවර වෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහගේ. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ අපේ රටේ මිනිහෙක් නෙමෙයි. එයත් ඉන්දියානු වංශයක් හා සම්බන්ධ වෙලා ආව සම්භවයේ කෙනෙක්. එතකොට ඒ කතාවටත් හේතුව වෙන්නේ ඇහැලේපොළ කුමාරිහාමි සහ ඇහැලේපොළේ පවුලේ ඝාතනය. එතන මේ කතා ටික අපි බලාගෙන එනකොට පොඩි සමානකමක් මට පේන්න ගත්ත මේ හැම එකදීම. පටන් ගන්නෙ කුවේණියගේ ශාපයෙන්. එක පස්සේ අපි දකිනවා පඬුවස්සේ උරජුරන්ට ශාපයක් වෙන විදිහටම දිවිදෝෂයක් වෙනවා කියලා. ඇහැලේපොළ කුමාරිහාමි මිය යන්නේ මේ රජ්ජුරුවන්ට ශාප කරමින්. ඒතරේ ඒ බඳු ඉතිහාසයක ජීවත් වෙන රටක අපි අතින් භාර්යාව ප්‍රතික්ෂේප වීම පුදුමයක් නෙමෙයි. හැබැයි ඉතින් අපි වර්තමානයේ වෙනස් වීම පවතිනවා කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ මේ කතන්දර මේ අතීත කතන්දරවල තියෙන්නේ වර්තමානයේ සහ අනාගතයට අපිට ගන්න පුළුවන් පාඩම් බොහොමයක් තියෙන්නේ. විශේෂයෙන් කාන්තාවන්ට වගේ මුළු සමාජයටම සහ පිරිමි පාර්ශවයටත් එක්ක. මේ උලකුඩේ දේවි ගැනත් මම කැමතියි. මොකද මේකෙදී අපි සඳහන් කරන තවත් විශේෂ චරිතයක් මේ. ඔව්, සාමාන්‍යයෙන් අපේ රටේ ඉතිහාස කතාවල වැඩියෙන්ම කතාබහට ලක් වෙන්නේ පිරිමි චරිත, රජගොල්ලෝ, රජවරුන් පුතාලා, දියණිවරු හිටියද කියන එක ගැන සඳහන් වෙන්නේ නැහැ. භාර්යාව ගැනත් සඳහන් වෙන්නේ අතිශය ස්වල්පය. අන්තිමට රටෙක් සේසත් කරපු 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ භාර්යාව ගැන අපිට ඉතිහාසයෙන් හොයාගන්න තියෙන කරුණු හරිම අඩුයි. එහෙම තියෙද්දි අපිට එතුමාගේ දුව පිළිබඳ කතාබහට ලක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ විශේෂයෙන් දුව ගැන කොහෙවත් සඳහන් වීමක් නෙවෙයි. ඒ දුව නිසා අපිට සාහිත්‍ය කෘති හමුවීම. ඒ සාහිත්‍ය කෘති නිර්මාණය වීමට හේතු සාධක වෙන්නේ උලකුඩේ දේවි. ඒ නිසා අපිට තියෙන අපේ සංදේශ කාව්‍යවලියේ මුදුන් මල්කඩ විදිහට සැලකෙන සැලලිහින සංදේශය නිර්මාණය වන්නේම උලකුඩේ දේවියට දරුවෙක් ලබා ගැනීම. ඒක එතරම් මනරම් කාව්‍යයක්. ඊළඟට කාව්‍යශේකරයේදී කාව්‍යශේකරය ලියවෙන්නේ අපේ දෙවැනි මහා කාව්‍ය. එය නිර්මාණය වන්න හේතු වෙන්නේ උලකුඩේ දේවියගේ බණ කවියෙන් බණක් ඇසීමට තිබුණු ආශාව නිසා. අපිට මහකාව්‍ය දෙකයි තියෙන්නේ, එකක් කෞසලමින අනිත් එක කාව්‍යශේකර. ඉතින් මේ සියල්ල අපි ඉතිහාසය තුළ කාන්තාවක් නිසා සාහිත්‍ය කෘති බිහිවීම අඩුයි. එහෙම තියෙද්දි උලකුඩේ දේවි විශේෂ චරිතයක් වෙනවා. ඇය නිසා තමයි අපිට ඉතාම සුන්දර සාහිත්‍ය කෘති ගණනාවක් අපිට හිමි වෙනවා ඇයගේ තියෙන විශේෂත්වය හින්දා. ගජමන්නෝන ගැනත් ඔබ මේ කෘතියේ තවත් එක් කොටසක් ඇය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඔව්, ගජමන්නෝන හම්බ වෙන්නේ අපිට සංක්‍රාන්තික සමයකදී. ඒ කියන්නේ සිංහල රාජාවලිය අපි මාතර යුගයක් කියලා හඳුන්වන්නේ නැහැ, මාතර අවදී. එහි හිටපු විශේෂ කාන්තාව ඇය අපි හිතනවට වැඩිය ධෛර්ය සම්පන්නයි. මොකද ඒ දවස්වල පිරිමි අයට විතරයි අධ්‍යාපනය හිමි වුණේ, පන්සල්වලට ගිහිල්ලා ඉගෙන ගන්න. ඇය කුඩා කාලේ මේ අභියෝගයට මුහුණ දෙනවා. පිරිමියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගිහිල්ලා පන්සලෙන් ගෙන ගන්නවා. ඇගේ තිබ්බ ලොකුම දක්ෂතාවය, ඇයට තිබිච්ච ධනය කවිකම විතරයි. ඇයට ස්වාමිපුරුෂ දෙදෙනෙක් ඉන්නවා. පළවෙනි ස්වාමිපුරුෂයත් නැති වෙනවා, දෙවෙනි ස්වාමිපුරුෂයත් ඊළඟට මේ යනවා. ඇය තනි වෙනවා ඇගේ ජීවිතයේ දරුවොත් එක්කලා මේ දෙවරක් විවාහ වීමෙන් පස්සේ. ඕනෑම කාන්තාවක් සමාජයේ විවාහය අතෑරුණු සැමියා මිය ගිය තනි වෙන ඕනෑම කාන්තාවකට මුණ පාන්න තියෙන සියලු අකටයුතුකම් වලට ගජමන්නෝනට මුණ පාන්න සිද්ධ වෙනවා. ඇය ඇගේ කවිකම පාවිච්චි කරනවා මේ පිරිමින්ට. ඒ වචන හරිම කර්කශයි. ඇයගෙන් බේරුන්නේ නැහැ. කියපු කිසිම නූන් උමනා නැති යෝජනාවක් ගෙනාපු සියලුම පිරිමින්ව ඇය ප්‍රතික්ෂේප කළ ඉතාම දරුණු වාග්හලාපවලින්. ඒත් ඇගේ ජීවිතය ගෙනියන්නේ කවිකමෙන්ද. ඇය අවසානයේ ජෝන් ඩොයිලිට දීර්ඝ ලිපියක් ලියමින් කියනවාගේ දුක. ඇයට නෝන ආගම කියලා ගම්වරයක් හිමි වෙනවා. නමුත් ඇය මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඇයට නුවමනා යෝජනා කරපු මිනිස්සුන්ගෙන් ගැලවෙමි ඒ විඳපු දුක. ඇය භාර්යාවක් විදිහට ඒ විඳපු දුක ගැන අපි කවුරුත් කතා කරන්නේ. අපි කතා කරන්නේ ඇගේ අර කියවුණු දෙපිට කැපුණු වචනත් එක්ක තිබිච්ච සංවාද කවි විතරයි අපි හරි අති උත්කර්ෂයෙන් කතා කරන්නේ. නමුත් ඇගේ භාර්යාවගේ භූමිකාව, කාන්තාවකගේ භූමිකාව වගේ මගේ භාර්යාවගේ භූමිකාව ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද ඇය කොහොම හරි ඒ නම රැකගෙන ඉන්නවා.
හොඳයි දැන් එවැනි භාර්යාවන් 19 දෙනෙක් මේ කෘතියට අන්තර්ගත කරලා තිනවා විවිධ චරිත අපේ ඉතිහාසයේ හමුවන විවිධ චරිත. ඉතින් එක පැත්තකින් මේ වගේ කෘතියක් මං හිතන්නේ පළවෙනි වතාවට නිර්මාණය වෙන්නට ඇත්තේ අපේ රටේ. මොකද ඉතිහාස කතන්දර ඇසුරින් විවිධ දේවල් ලියුණාට හරියට නිරීක්ෂණය කරලා ඔවුන්ගේ ඇවතුම් පැවතුම් එක ඉතිහාස පොතපතත් එක මේ භාර්යාවන් පිළිබඳව මේ ලියවිච්ච රසවත් කතන්දර ටික මේක මං හිතන්නේ අපි අලුතෙන් නිර්මාණය කිරීමක් නෙමේ ඉතිහාසයත් එක්ක පරේක්ෂණාත්මකව ලියවිච්ච කෘතියක්. ඉතින් ඒ නිසාවෙන් අපි අද දවසේදී මේ පිළිබඳව කතා කළේ. බොහොම ස්තුතියි ඔබතුමිය වටිනා කාලය අපේ මැදිරියට ඇවිල්ලා මිඩංගු කරලා මේ කෘතිය පිළිබඳව කතා බහ කරාට. ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමාලා අරිටිගහපල මහත්මිය අද දවසේ අපි මේ සාකච්ඡාවට එකතු වුණා. ඉතින් ඇයට අද දවසේ සමුදෙන ගමන්ම අපිත් සමුගෙන යනවා කතා කරන පොත් වැඩසටහනින්. සුබ දවසක්.